අපි දෙන්න අතර ගොඩ කාලයක් හොර රහසේ මේ සම්බන්ධය තිබුණා. අල්ලපු ගෙදර හිටිය 28 හැවිරිදි චමිලා සමග අනියම් පෙම් සුව විඳිමින් සිටි 66 හැවිරිදි මහල්ලෙකු වූ ගුණසේනගේ හදිසි කේන්ති නිසා සිදු වූ විනාශයක් පිළිබඳව පත්තරේ අපි අද ඔබට කියන්නට හිතුවා. මේ වීඩියෝව අවසන් වනතුරුම නරඹන්නට කියලා පුංචි ඉල්ලීමක් ඔයාලගෙන් කරනවා. මන්ද හොරාටේ මේ සිදුවන සිදුවීම් නිසා යලිත් මෙවැනි දේවල් නොවෙන්නට මේ තුලින් පාඩමක් ඉගෙන ගන්නට පුළුවන්. හැඟීම් වලට වහල් වී තාවකාලිකව අනියම් සැප විඳින්නන්ගේ ජීවිතද අවසානයේ නිමවන්නේ ඉතා දුක්ඛිත ලෙසයි. එය දැන දැනත් බොහෝ දෙනෙකු මෙම අසම්මත ප්‍රේම සම්බන්ධතාවලට පැටලෙන්නේ තාවකාලිකව ලබන සතුට නිසාම බව පෙන්නට තිබෙනවා. පසුගිය 10 වැනිදා දින සූරියවැව පොලිස් බල ප්‍රදේශයෙන්ද එවැනි අවාසනාවන්ත සිදුවීමක් අසන්නට ලැබුණා. වෙලාව 12:01 ආසන්නව තිබුණා. 53 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් ඇඳිවත පිටින් සූරියවැව පොලිසියට දුවගෙන ආවේ ඉතාමත් කලබලෙනුයි. අනේ බුදු සර්, ගුණියා අපේ දුවව මරලා. පොලිසියට පැමිණි කාන්තාව එක දිගටම හඬා වැළපෙමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ විලාප දුන්නා. සිදුවී ඇත්තේ කුමක්දැයි වටහාගත් පොලිස් නිලධාරීන් පොලිස් පරීක්ෂක රංගජීව මහතා දැනුවත් කළා. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් සමග සූරියවව පාරේ මද දුරක් ගිය විට හමුවන 550 යාය පාරේ දිගේ මීටර් 150ක් පමණ දුර ගොස් අපරාධය සිදු වූ ස්ථානයට ළඟා වූයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය උසස් නිලධාරීන්ද දැනුවත් කරමිනුයි. පොලිස් පරීක්ෂක රංගජීව මහතා එම ස්ථානයට පැමිණෙන විට විශාල පිරිසක් මාර්ගයේ දෙපස රොක්ව සිටියා. ලේ ගලන තුවාල සහිතව කාන්තාවන් 550 යාය පාරේ වැටි සිටියා. පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව අදාළ කාන්තාව සූරියවැව රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඇය මියගොස් සිටියා. ඒ අනුව රෝහල් බලධාරීන් ඇගේ සිරුර සූරියවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනු ලැබුවා. මෙලෙස ඝාතනයට ලක් වූයේ අංක 4362 බැද්දවැව බටහිර සූරීවැව ලිපිනේ පදිංචි 28 හැවිරිදි කැලිකෝරලේ ආරච්චිගේ චමිලා ප්‍රියංගනි නම් දෙදරු මවක්. මෙම ඝාතනය සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට සූරීවැව පොලිසිය මගින් කරුණු වාර්තා කිරීමෙන් පසු එදිනෙම දහවල් සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ. නාලක සංජීව ජයසූරිය මහතා විසින් පැවැත්වූ අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඇඹිලිපිටියේ රෝහල වෙත රැවුණා. මියගිය කාන්තාවගේ මව මේ සිදුවීම සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය හමුවේ කට උත්තරයක් දෙමින් සිය දියණියගේ ඝාතකයා පිළිබඳව කරුණු සියල්ල හෙළි කළා. සර්, මගේ දුව උදේ ඇවිත් මට කිව්වා ගුණේ මාම මගේ ගෙදරට ඇවිත් මට බලපෑම් කරන්න හැදුවා. මට අයුතු යෝජනා ගෙනාවා කියලා. මං එයාට ගහලා පැනලා ආව කියලා. ගුණේ කියන්නේ මගේ ගෙදර අල්ලපු ගෙදර ඉන්න මිනිහා. එයාට දරුවෝ 5 දෙනෙකුත් ඉන්නවා. මං බලනකොට ගුණේ ගෙදර හිටියා. මං ඒ වෙලාවේ ගුණේට බැන්නා. මම ගුණේට කිව්වා මගේ දුවට පාඩුවේ ඉන්න දීපන්, නැත්නම් මං පොලිසියනවා කියලා. ගුණෙත් අපිට බැනලා ගේ ඇතුළට ගියා. දුව අපේ ගෙදර ඇවිත් එයාලගේ ගෙදර යන්න ගියා. ඒ යන්න ගිහින් මීටර් 50ක් යන්න උනේ නැහැ. ගුණේ බයික් එකෙන් කැත්තකුත් අරගෙන දුව පස්සෙන් ගිහින් දුවට කොටලා පැනලා ගියා. කැති පහරින් මියගිය චමිලා ප්‍රියංගනිගේ මව කියන කතාව පොලිස් පොතේ එලෙසින්ම සටහන් වෙද්දී බැද්දවැව ගම්මානයේ පදිංචිකරුවන් අතර මේ පිළිබඳව නුසන්සුන් තත්ත්වයක් ඇතිව තිබුණා. මේ සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් මියගිය කාන්තාවගේ ඥාතීන්ද දැඩි කෝපයට පත්ව සිටි අතර සැකකාර ගුණේගේ නිවසටද ප්‍රදේශවාසීන් විසින් පහර දී තිබුණා. නිවසේ දොර ජනෙල් කඩා දමා තිබූ අතර පොලිස් නිලධාරීන් වහාම එම ස්ථානයට නොයන්නට ගුණේගේ නිවසේද ගිනි තබා විනාශ කිරීමට තරම් සූදානමකින් සිටි පිරිස පසු වූයේ දැඩි කෝපයකුනුයි. ගුණේගේ නිවසට අවට ආරක්ෂාව යෙදවූ ස්ථානාධිපතිවරයා සැකකරු පිළිබඳව හෝඩුවාවක් සොයා ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. පොලිස් නිලධාරීන් ඒ අනුව සැකකරු සොයා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කළ අතර මෙහිදී ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව සැකකරු නිතර ආගිය ස්ථාන සියල්ලම දැඩි පරීක්ෂාවකට ලක් කෙරුණා.
එදින රාත්‍රී 7:35ට පමණ පොලිස් නිලධාරීන්ට සැකකරු සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් ලැබුණේ ස්ථානාධිපතිවරයාගේ පුද්ගලික ඔත්තුකරුවෙක් මගිනුයි. ඉන් කියවුනේ සැකකරු බැද්දෙව ප්‍රදේශයේ හේන් කිහිපයක් පිහිටා ඇති පැත්තට යන දුටු බවයි. වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිස බැද්දෙව හේන් පිහිටි තැන් සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර එහිදී සැකකරු බැද්දෙව යායේ අංක 2 ප්‍රදේශයේ පිහිටි හේනක පැලක සැඟවී සිටියදී රාත්‍රී 8ට පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සඳහා යොදාගත් කැත්ත හා ඝාතනය සිදු වූ අවස්ථාවේ ඔහු ඇඳ සිටි කමිස සරම මෙන්ම ඝාතනය සඳහා ඔහු යොදාගත් මෝටර් බයික් එක කැලේ තිබී සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. පොලිසිය ප්‍රශ්න කරද්දී ඔහු පොලිසියට කීවේ මෙවන් කතාවක්. "සර්, මේ ගෑනු කෙනයි මමයි අතර දැන් අවුරුදු 3 හමාරක ඉඳලා අනියම් සම්බන්ධයක් තිබුණා. එයාට ගෙදර අඟහිඟකම් තිබුණා. ඉතින් මං ඒවට මුදල් හදල් දුන්නා. උපකාර කළා. කොහොම හරි අපි දෙන්නා අතර ගොඩ කාලයක් තිස්සේ හොර රහසේ මේ සම්බන්ධකම තිබුණා. මීට මාසයකට පමණ පෙර ඉඳලා මේ ගෑනු කෙනා මට නිතර නිතර බනින්න ගත්තා. අපේ සම්බන්ධයක් නැතුව තිබුණා වගේ. කොහොම හරි 10 වෙනිදා උදේ මං වැඩකට යන්න යද්දී තමයි අපි දෙන්න අතර ආයමත් රණ්ඩුවක් ඇති වුණේ. ඒ වෙලාවේ තමයි මේ සිද්ධිය වුණේ." සැකකරු කියන්නේ ඇත්තක්දයි සොයා බලනට පොලිසිය ඒ මොහොතේම පරීක්ෂණයක් ආරම්භ කළා. චමිලාගේ ඝාතනීය සැකකරු ලෙස අත්අඩංගුවටගත් ගුණේ නැවත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග ලැබුණා. ඝාතනය කෙරුණු චමිලාගේ සැමියාද 32 වැනි වියේ පසුව කාර්මික නිලධාරියෙක්. මේ සිද්ධිය වූ දින ඔහු හම්බන්තොට තැලිල්ල ප්‍රදේශයේ නිවසක වහලක වැඩට ගොස් තිබෙනවා. ඔහු පොලිසිය හමුවේ පවසා තිබුණේ ඒවනතෙක් මේ සිද්ධිය පිළිබඳව තමන් නොදැන සිටි බවයි. අවට ගම්වාසීන් අතරද කොකුසුවක් පැවති අතරේ ඉන් කියවුනේ මේ දෙදෙනා අතර කාලයක් සිට අනියම් සම්බන්ධයක් තිබූ බවත් එකවරම චමිලා මේ සම්බන්ධයෙන් නතර කිරීම නිසා ගුණේ මේ අපරාධය සිදු කරන්නට ඇති බවයි. 28 වැනි වියේ පසුව චමිලා ප්‍රියංගනි ඇගේ වයසටත් වඩා සිරුවෙන් මෝරා තිබුණේ දකින අයගේ සිත් ඇදගන්නා ලෙසින්. 66 වයසේ සැකකරුද මුදල් වලට වඩා චමිලා කෙරෙහි ඇති වූයේ දැටි ඇල්මක් ආශාවක්. ආශාවෙන් ඉය වහා ගිය සැකකරු 65 වැනි වී පස්වරු පියාට පෙන්ම 28 වැනි වියේ පසු වූ චමිලාද අවසානයේ උරුම වූයේ සෝචනීය ඉරණමක්. දෙදරු මවක් වූ චමිලාට හොඳ ජීවන ගමනක් යන්නට ඉඩ තිබේදීම මහා පාර මැද ඝාතනයට ලක්ව අවසන් ගමන් යන්නට සිදු වූයේ සිය සැමියාට දරු දෙදෙනාට මෙන්ම ඥාතීන්ගේ ජීවිතවලට කළු පැල්ලමක් එක් කරමිනුයි. දූ දරුවන් 5 දෙනෙකුගේ පියෙකු 100ක් කෙනෙකු වූ ගුණසේනට සිය ජීවිතයේ අවසන් කාලයේ මහා උළු ගෙදර යන්නට සිදු වූයේ බිරියට හා දූ දරුවන්ට දුකක් මෙන් අපහාසයක්ද උරුම කර දෙමුනුයි. සමාජයේ දිනෙන් දින වැඩිවන මෙවැනි අපරාධ පිළිබඳව ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. වීඩියෝව තුලින් සමාජයට සහ ඔබට යමක් දැනගන්නට ලැබුණා කියලා හිතුණා නම් වීඩියෝවටත් ලයික් එකක් දාන්න අමතක කරන්නට එපා. පත්තරේ සමග අදත් රැඳී සිටි ඔබට සුබ දවසක් වේවා. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙ වුවත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.